අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. දවස උණුසුම් කළ පුවත් සියල්ල එක්කොට ප්‍රථමයෙන්ම ඔබ වෙතගෙන එන අපක්ෂපාතී නැවුම් වාර්තාකරණයයි මේ. ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් ප්‍රථම නවධානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත. බස්නාහිරට දොරටු වසා 11 වෙනිදා පාසල් ඇරේ. බස්නාහිරත් ලොක්ඩවුන් නැත්නම් 11 වසරට 25 වෙනිදා පාසල් යන්න වරම්. අහඹු ඇන්ටිජන් වලින් පොසිටිව් වැඩි වෙද්දී රිටිගල බෙහෙතවත් පොසිටිව් වෙයිද? PCR වලට දවසක වියදම රුපියල් මිලියන 60ක් පණි. පාර්ලිමේන්තුව හෙට පටන් ගන්න කලින් සේවකයන්ට PCR රතන හිමිත් හෙට යලිත් වඩි. කොරෝනාව හමුවෙත් ආර්ථිකය වැටෙන්නේ නැතුව තියාගන්න මහ බැංකුවෙන් සැලසුම්. පිටි අස්සේ හංගාගෙන කහතොගයක් රේගුදැලේ. කෝටි 130කටත් වඩා වටිනා අසීස් තොගයකුත් අත්අඩංගුවට. ට්‍රම්ප් ජෝර්ජියා ඡන්ද ප්‍රතිපලය වෙනස් කරන්න හදපු හඬ පටයක් එළියට. ගය අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු මැද බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල හැර පළමු පාසල් වාරය ලබන 11 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ඔව් අරුණ, මේ අතර බස්නාහිර පළාතේද හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශයන්හි පාසල්වල 11 වෙනි ශ්‍රේණිය පමණක් අධ්‍යන කටයුතු ලබන 25 වෙනිදා සිට ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ. මේ අවුරුද්දේ ජනවාරි 11 වෙනිදායි සඳුදා දින ආරම්භ වන්නේ නව වසරේ පළවෙනි වාරය. ජනවාරි 11 වෙනිදා පාසලට පැමිණෙන විට දරුවන් ගිය අවුරුද්දේ හිටපු පන්තිවලනු ඊළඟ පන්තියට තමයි උසස. සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ අනුමැතියට යටත්ව බස්නාහිර පළාත හා සෙසු පළාත්වල හුදකලා ඇති පොලිස් වසම් තුල පිහිටා ඇති පාසල් හැර අනෙක් පාසල් 11 වන ශ්‍රේණියේ පන්ති ජනවාරි 25 වන සඳුදා ආරම්භ කිරීමට අපි දැඩි උත්සාහයක් ගන්නවා. පාසල් පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති උපදෙස්වලට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ලබන 6 වනදා සිට 10 වනදා දක්වා සෑම පාසලකම ගුරුදුගුරු සාකච්ඡා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. පාසල් විවේක කාලය ප්‍රවාහන පහසුකම් භාවිතය මෙන්ම ගුරුවරුන් සිසුන් හා දෙමව්පියන් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් එම උපදෙස් මාලාවට ඇතුළත්. අදාළ වැඩපිළිවෙළ සඳහා දෙමව්පියන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පූර්ණ අවකාශය සලසා දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි මාර්තු 1 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. එහි ප්‍රතිඵල ජූනි මාසයේ අවසන් වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. කොරෝනාව මුළු ලෝකයටම පීඩා කරද්දී අපේ රටේ තවත් කොරෝනා රෝගීන් 190 දෙනෙකු අදත් හමු වුණා. ඒ වගේම කොරෝනාවට ගොදුරු වෙලා හිටපු 565 දෙනෙක් පූර්ණ සුවය ලැබපු අය විදිහට රෝහල් වලින් පිට වෙලා ගියා. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වෙනකොට 41000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අය අතරින් 34400කට වැඩි පිරිසකට හැකියාව ලැබිලා තිබෙනවා යලිත් වතාවක් සුවය ලැබලා තමන්ගේ නිවෙස් බලා පිටත් වෙන්න. මේ වෙනකොට අපේ රටේ රෝහල්ගත ප්‍රතිකාර ලබන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7300කට වැඩි සංඛ්‍යාවක් බව අපේ රටේ සෞඛ්‍යාංශ තහවුරු කරනවා. මෙතරතුරුත් එක්ක අපි අදත් සූදානම් කොරෝනාවේ අලුත්ම තත්ත්වය මේ විදිහට විමසා බලන්න. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් අතරින් 81 දෙනෙකු හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, මහනුවරින් ආසාදිතයන් 56 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 30 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව අද උදැසන වන විට මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 44963ක්. ඒ අතරින් 6934 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අද දිනේදී සුවය ලබා රෝහල්වලින් 565 දෙනෙකු පිටව යාමත් සමග මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 37817 දක්වා ඉහළ ගියා. පුණානි හා වැලිකන්ද කොරෝනා මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබා එසේ සුවය ලැබූ 47 දෙනෙකුද අද උදැසන නිවෙස් කරා පිටත් කර හැරුණා.
ඊයේ දිනේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වුණා. වෙලිපැන ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක හා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක මිසි මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 213ක්. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ ලක්ෂයක් සිදු කිරීමට දායක වූ වෛද්‍යවරු නැතුළු කාර්ය මණ්ඩලයේ ඇගීම රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනාදුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ලක්ෂයක් PCR පරීක්ෂණ සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ ඇගීම ඉතාමත් වැදගත් වුණා. මේ ඇගීම හරහා තමයි තව අලුත් දේවල් කරන්න අලුත් කැපකිරීම කරන්න අපේ නිලධාරීන් වගේම ඒ සම්බන්ධය පෙළඹෙන්නේ. අපිට ටීම් වර්ක් එක හරිම වැදගත් වෙනවා. ටීම් එකක් එකට දිව්වේ නැත්නම් මේ ටීම් එකේ හැම පුරුකම්ම වැඩ කෙරුවේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මෙහි අධ්‍යක්ෂකතුමා විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු ඒ වගේම රසායනාගාර තාක්ෂණ නිලධාරීන් වගේම ඒ සහයෝගය දක්වන සියලුම කණ්ඩායමට අපේ ස්තුතිය පුද කරමි. මෙතරාද පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවත්නා තත්ත්වයේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. මේ සමාජගත වෙලා කියන එකේ විද්‍යාත්මක පැහැදිලි කිරීම සරලව කිව්වොත් අපිට සමාජයෙන් යම්කිසි කොරෝනා ආසාදිතයන් හම්බ වෙනවා නම් ඔහුට වැළඳුනේ කාගෙන්ද කියන එක පෙන්න ගන්න බැරුව අහඹු ලෙස පුද්ගලයන් හම්බ වෙනවා නම් අන්න ඒක තමයි සමාජගත වීම කියන විද්‍යාත්මක අර්ථ දෙක. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝගාංශ වලින් දෙන දත්තානුව දැනට හම්බ වෙන සියලුම රෝගී කොහෙන්ද බෝවුනේ වුන්ට කියන ඒ සම්බන්ධතාවය හොයාගෙන තිනවා. ඒ නිසා අපිට ඒ කාරණාව පදනම් කරගෙන විද්‍යාත්මකව කියන්නා වූ සමාජගත වීම ඇති වෙලයි කියන අර්ථ දැක්වීම තාම දෙන්න අමාරුයි. ශ්‍රී ලංකිකයන් 594 දෙනෙකු ගුවන් යානා 9කින් මෙරටට පැමිණියා. එම පිරිස අතර කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව රැඳී සිටි 376 දෙනෙකුද වන බවයි ගුවන්තොටුපළ නිලධාරීන් සඳහන් කළේ. එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගැනුණා. ඊයේ දිනේ තුලදී මෙරට PCR පරීක්ෂණ 10719ක්ද සිදු කෙරුණු අතර බස්නාහිර පළාතින් පිටව යන පිරිස් මෙන්ම ජනතාවද වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල අහඹු ලෙස සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණද තවදුරටත් සිදු කෙරෙනවා. මෙතර පොළොන්නරුව මහ රෝහලේ පැවති සාකච්ඡාවකට එක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසීල ගුණවර්ධන මහතා සඳහන් කළේ PCR පරීක්ෂණ සඳහා දිනකට රුපියල් මිලියන 60ක පමණ මුදලක් රජය වැය කරන බවයි. මෙතර අද පැවති මාධ්‍ය හමුවකදී රිටිගල දේවින්ද මහතා තමන් සුවගත් කොරෝනා මර්ධන ඖෂධයේ සාර්ථකත්වයේ පිළිබඳ මිසි අදහස් දක්වුවා. මම පොරොන්දු වෙලා තිබ්බා සායනික වාර්තා ඉදිරිපත් කරනවා ඒ වගේම රෝගීන්ගේ PCR වාර්තා ඉදිරිපත් කරනවා කියලා මේ තියෙන සියලු වාර්තා තමයි මේ තියෙන PCR වාර්තා රෝගීන් 60 දෙනෙකුට බෙහෙත් කරලා වෛද්‍යවරු සමග සම්බන්ධ වෙලා 59 දෙනෙක් දවස් දින 3ක් ඇතුළත නෙගටිව් තත්ත්වයට ගේන්න පුළුවන් ශක්තියක් අපේ බෙහෙත් එකේ තියෙනවා කියන්නේ මේ සියලු වාර්තාවල සඳහන් වෙලා තියෙනවා ඒ වගේම මේ වගේ බෙහෙත් සම්බන්ධ රස පරීක්ෂණ වාර්තා මගේ සතුව තියෙනවා මේ සාර්ථකත්වය එලි කරන්න පුළුවන් වාර්තා ටික මේ වෙනකොට මා සතුව තියෙනවා ලොවම බිහිතියට පත් කරපු COVID-19ට මුහුණ දෙන්න නම් අපි සෞඛ්‍ය නීතියට අනුවම වැඩ කරන්න සිද්ධ වෙනවා එහෙම වැඩ කරලා අපි COVID-19 පරාද කරමු නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම හෙට සිට ආරම්භ කරනවා සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ අනුගමනය කරමින් මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව ආවරණය කිරීමේ පහසුකම්ද සම්පාදනය කර ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් සඳහා PCR පරීක්ෂණ ගණනාවක් පසුගිය කාලයේ තුලදී සිදු කෙරුණා ඒ අතරින් කිසිදු COVID-19 ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ සප්පුහා කාර්යාලයේ සේවකයන් පිළිබඳ සංශෝධන පරන්ත් කෙටුම්පත් ඇතුළු පනත් කෙටුම්පත් හතරක් හිට විවාදයට ගැනීමට නියමිතයි. දඬු නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළු පනත් කෙටුම්පත් තුනක් අනිද්දා විවාදයට ගැනෙනවා. ලබන 7 වෙනිදා බුද්ධිමේ දේපළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම හා ගොන්තොටුපොළ බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනීමටද නියමිතයි. මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව මේ මස තුලදී ආයතන 5ක විගණන කටයුතු පරීක්ෂා කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හිරත් මහතා පවසනවා. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත් අරමුදල ශ්‍රී ලංකා කණිජ තෙල් සංස්ථාව හා පොල් සංවර්ධන අධිකාරියද ඊට ඇතුළත්. ස්වාධීන රූපවාහිනී සේවයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට අනිද්දා කැඳවා සාකච්ඡා කිරීමටද නියමිතයි. මෙතර පූජ්‍ය අතුරුලී රතන ස්වාමින් වහන්සේ නවවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස හෙට දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළා.
පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂයේ හිමිකරගත් මන්ත්‍රී දුරේ සඳහා පූජ්‍ය අතුරුලී රතන ස්වාමින් වහන්සේගේ නම ජාතික මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ගයා මේ සිරිපා වන්දනා සමයේ හැබැයි මෙවර සිරිපා වන්දනා කරන පිළිවෙල වෙනදට වඩා වෙනස්. ඔව් අරුණ. මේවතාවේ නම් වෙනද වගේ සිරිපා වන්දනාව යන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම නිසි අවසර පත්‍රයක් ගන්න ඕනේ. ඒ වගේම තමයි සෞඛ්‍ය ක්‍රමවේදත් පිළිපදින්න ඕනේ. සිරිපා වන්දනා සමය පසුගිය උඳුවක් පොහොයින් ආරම්භ වුණා. මෙවර සිරිපා කරුණා කරන සදහැවතුන් ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාකෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිසි අවසර පත්‍රයක් ලබාගෙන පැමිණීම අනිවාර්ය කර තිබෙනවා. නල්ලතන්නිය කල්පරුක්ෂ විහාරස්ථානයේ අසල පොලිස් මුරපොලේදී මෙම අවසර පත්‍ර පරීක්ෂාව 24 පැය පුරාම සිදු කෙරෙන බවයි පොලිසිය පවසන්නේ. සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් නිසි පරිදි පිළිපදමින් සිරිපා කරුණාවට එක්වන ලෙසත් ශ්‍රීපාදස්ථානයේ දානමය පින්කම් සඳහා පැමිණෙන පිරිසට සිරිපා කරුණා කිරීමට අවසර පත්‍ර අවශ්‍ය නොවන බවත් ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින ස්වාමින් වහන්සේ දැනුම් දෙනවා. ශ්‍රීපාදේ පුද පූජා බාරගෙන ඒ පුද සත්කාර සම්මාන සිද්ධ කරන කමිටුවෙන් යම් කිසි ලියවිල්ලක් යෙදලා තිබෙනවා නම් ඒක රැගෙන එයි එන්න. මුහුණු ආවරණ පැලඳගෙන රණීප ආරක්ෂාවට වමනා කරන දියර ඒවත් යොදාගෙන උපදේශ පරිදි මීටරයක ප්‍රමාණයේ දුර තියාගෙන ගමන් කරන්න. ජන දුක ජන හද ළඟම සිට අසන වැඩපිළිවෙලක් වෙනුවෙන් නවීකරණය කළ අග්‍රමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය කොල්ලුපිටියේදී විවෘත කෙරුණා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආරෝහිත මිල්මාවතේ අංක 101 දරණ ස්ථානයේ පිහිටි මෙම විශේෂ ඒකකය ජනතාවගේ පහසුව සඳහා නවීකරණය කරමින් කලින් පිහිටි ස්ථානියම ආරම්භ කිරීමටයි පියවර ගනුනේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටින් විවෘත වූ එම ඒකකය සඳුදා සිට සිකුරාදා දක්වා ජනතාව වෙනුවෙන් විවෘතයි. මාජන යෝජනා සහ ගැටළු කාර්යක්ෂම සේවාවක් ඔස්සේ ඵලදායි ලෙස විසඳුම් කරා යොමු කිරීම මාජන සම්බන්ධතා ඒකකයේ අපේක්ෂාවයි. අග්‍රාමාත්‍යරයාට පසුගිය කාලේ යොමු කළ පැමිණිලි සහ ගැටළු ඇතුළත් ලිපි 12,000කට පමණ මෙම ඒකකයේ මැදිහත් වීමෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ රන්වැට සහිත බෝධි ප්‍රාකාරයේ විවෘත කිරීමද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටින් සිදු වුණා. මාතර වෙහෙරෙහින පූර්වාරාම රාජමහා විහාරවාසී පූජ්‍ය මාපලකම බුද්ධසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රමදායකත්වයෙන් මෙම රන්වැට සහිත බෝධි ප්‍රාකාරයේදී කර තිබෙනවා. විවෘත කිරීමේ අවස්ථාවේ මහ සංඝරත්නයේද අමාත්‍යරුන් වන ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකරයන් මහතුරුන් ඇතුළු පිරිසක් මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියා. ගෝලීය වසංගතය ඇතුළු අර්බුද හමුවේ අපේ ආර්ථිකයට මොකද වෙන්නේ? එවිනුවෙන් රටේ මූල්‍ය ස්ථාවර භාවය ආරක්ෂා කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පවසන්නේ. 2021 වසර හා ඉදිරියට මුදල් සහ මූල්‍යංශ ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. The government and the central bank had to step in swiftly to support individuals, families and businesses on a mass scale. The central bank introduced unprecedented measures. අප අනාගතය පිළිබඳ ධනාත්මකව සිටිය යුතුයි. කොරෝනා වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවලින්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද බලපෑම් ලැබුණා. මුදල් තත්ත්වය ලිහිල් කිරීමට හා ණයපොලි අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පෙර නොවූ විරු ක්‍රියාමාර්ග ගත්තා. 2021 වසර සඳහා අයවැය ඔස්සේ රජයේ නැවුම් ප්‍රවේශයක් හඳුන්වා දී තිබෙනවා. එමකින් ආර්ථිකය මුණදී ඇති අභියෝගවලට නිශ්චිත උපායමාර්ගයක් සහිතව පිළිතුරු ලබා දීමට පුළුවන්. ණය වගකීම් නිසි කලට පියවීමට රජයට හැකි වුණා. අඩුපොලි අනුපාතික මත අඩු පිරිවැය ණය පහසුකම් ව්‍යාපාරික ප්‍රජාවට ලබා තිබින් තිරසර ආර්ථික වර්ධනයක් අප අපේක්ෂා කරනවා. නව ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා දිරිගැන්වීමක් ලබා තිබෙනවා. ඩිජිටල් කිවීම් යාන්ත්‍රණ මහජනතාවට හඳුන්වා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ලංකා QR මුළු රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇති එවැනි එක් වැඩසටහනක්. ඩිජිටල් ගෙවීම් වේදිකා භාවිත කිරීම ඉතා ප්‍රයෝජනවත් බව වසංගතයේ පැවති කාලයේදී අපට මනාව වැටහුණා. ජාතික සංවර්ධන බැංකු සංස්ථාවක් පිහිටවීම සඳහා මහ බැංකුව පියවරගෙන තිබෙනවා. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒකාබද්ධ කරමිනුයි ඒ පිහිටවීමට සැලසුම් කර ඇත්තේ. මෙරට සංවර්ධන බැංකුකරණයේ නව යුගයක් එමගින් බිහිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් ලෙස
මෙරට මූල්‍ය අංශයට ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇති බව අපේ විශ්වාසයයි. වරාය නගරයේ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ආවරණය වන පරිදි විශේෂ නීති සම්පාදනය ක්‍රමින් ජාතික මූල්‍ය අංශ නියාමන රාමුව ශක්තිමත් කිරීමටද නියමිතයි. විදේශ අංශයේ වර්ධනයක් පවත්වා ගැනීමට ඇතැම් ප්‍රාග්ධන ගෙවීම් අත්පීම සඳහා නිකුත් කර ඇති නියෝගයේ වළංගු කාලයද තවත් මාස 6ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. සියලුම මූල්‍ය ආයතන ආවරණය කරන පරිදි නව මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ පනතක් හඳුනා දීමටද අප කටයුතු කරනවා. රජයේ ගමන් මග නිවැරදිද? ඒ පිළිබඳව ජනමාධ්‍ය මාත්‍යක් කෙහෙළිය රබුක්වැල්ල මහතාගෙන් ප්‍රශ්න කරන හරිද වැරදිද විශේෂාංගයේ දැන්. අද හරිද වැරදිද විශේෂාංගයට අපි සම්බන්ධ කරගන්නේ ජනමාධ්‍ය මාත්‍යක් කෙහෙළිය රබුක්වැල්ල මහතුමා. ඇමතුමා ජාතික සම්පත් රකින්න ඇවිල්ලා ජාතික සම්පත් විකුණන එක හරිද? හරිද. එහෙනම් විකුණන්නේ? විකුණන්නේ නැහැ මම. එහෙනම් මොකද කරන්නේ? Public private partnership. විකුණන එකට කියලා තවත් වචනයක්ද? ඔබතුමාට කැමති දේ හිතන්නේ ඒක දන්නාය දන්නා හැම නෙමෙයි කියලා. හැබැයි විපක්ෂය නම් කියන්නේ ඔබතුමාලා විකුණනවා කියලා. විපක්ෂය කියන හැම එකම ඉතින් ගණන් ගත්තොත් ආණ්ඩුවක් කරන්න හම් වෙන්නේ. ඒ කියන්නේ ඒක බොරුවක්. පෙලක් ඒවා බොරුව. අනිත් ඒවා. හරි දේවල් තිබ්බනම් හරි දේවල් පිළිගන්න සූදානම්. වරාය සම්බන්ධිනුත් ඔබතුමාලා ගන්න ඒ වගේ තීරණයක්ද? වරාය දෙන්නේ public private partnership. ආණ්ඩුව කියන්නේ ජනතාව කලකිරලා ඉන්නේ ඇමෙත්. 60000ක් උපාධිධාරීන් හන්දි ගානේ පෝඩ් දෙල්ලගෙන හිටපු අය රැකියා කරනවා. දරුවන් ලක්ෂයකට රැකියා දෙන වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒකේ 50000කට මේ වෙනකොට වැඩ බාර දීලා තියෙනවා. රුපියල් 5000 ගානේ ලංකාවෙ ඉන්න පවුල් 78 ලක්ෂයකට දුන්නා ඒ අනු පවුල් වලට පවා බිලියන 80ක් මේ වෙනකොට පියදම් කරලා තියෙනවා ඒ වෙනුවෙන්. ඉතින් එවැනි කරුණු ගණනාවක් අපි ඉෂ්ට කරලා තියෙනවා. තිස්සත්නායක මහත්තයා නම් කියන්නේ ආර්ථිකයත් හොඳටම බංකුලොත් කියලා. තිස්සත්නායක මහත්තයා මගේ මිතුරෙක් නිසා ඔහුගේ ආර්ථික දැනුම ගැන මම කතා කරන්න කැමති නැහැ. ආණ්ඩුවක් විදිහට කෙලින් තීරණ ගනී කියලා ජනතාව හිතාගෙන හිටියා සමහර තීරණ කෙලින් ගන්නෑ නේ නේද? කලින් කියන්නේ මොකක්ද කියලා ඔබතුමා කිව්වොත් මට කොරෝනා මරණ සම්බන්ධයෙන් තාම හරි තීරණයක් නැහැ දැන් මාස ගාණක් තිස්සේ මාර්ග එකක්වත් භූම දානය කරලා තියෙනවද ඔබතුමාලා ශීතාගාරේ දැන් මේ භූම දානය කරන්න නෙවෙයිද නෑ නෑ මං කියන්නේ එකක්වත් භූම දානය කරලා තියෙනවද හැබැයි ඒ වුණාට ඔබතුමාලා භූම දානය කරන්න නෙවෙයිද ශීතාගාරේ තියන් හිටියේ ඒක නෙමෙයි ප්‍රශ්නේ මම අහන ප්‍රශ්නේ ඔබතුමා උත්තර දෙන්න ඕනේ අපි එකක්වත් භූම දානය කරලා තියෙනවා ඒ කියන්නේ ඉදිරියට භූම දානය කරන්නෙත් නැහැ විශේෂ කමිටු එකේ දැනම කාලෙන් කාලෙට එන වර්තාවන් අනුව ප්‍රයත්න කරනවා මහා සංගරත්නයේ ඊයේ පෙරද විරෝධතාවක් කළේ ආණ්ඩුවේ මෙහෙයවීමෙන් කියලා චෝදනාවක් තිබේ. එහෙම හිතන අය ඇති ඉතින්. ආණ්ඩුව මෙදිහත් උන්නේ. පැහැදිලිවම නෑ. මාවලල්ලේ බුදු පිළිවෙලට ආයත් ප්‍රහාර එල්ල කළා තිබෑ මෙතුමා. සම්බන්ධව මං හිතන්නේ රටේ යම් සාකච්ඡාවක් සහ තීන්දුව ගන්න ගණ වැඩ පිළිවෙලක් කළා යුතුයි. ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් නෙවෙයිද ඒක? ජාතික ආරක්ෂක ප්‍රශ්නයක්. ඔබතුමා මොනවද කරන්නේ කියලා? ඒ ප්‍රශ්නේ විසඳා ගන්න අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. වැඩ පිළිවෙල බොහොමයක් තියෙනවා කියලා කියන ප්‍රායෝගික මට්ටමේ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා නේද මෙතුමා? අවුරුදු 5ක් තිස්සේ යහපාලනය තුළ ඇතිවෙච්ච සිදුවීම් එක රැයකින් වෙනස් කරන්නට බෑ. හැබැයි ඉතින් අපි තා සාර්ථකව යම් යම් දේවල් කරමින් පවතිනවා. රැයකින් වෙනස් කරන්න බැරි ප්‍රශ්නද තියෙන්නේ නොපෙනෙන බලවේගයක් ආණ්ඩුව මෙහෙවන එකද කරන්නේ? නැත්නම් ඔබතුමා අදහස් ඉදිරිපත් කරන්නේ මහා සංගරත්නයේ චෝදනාවක් නේ කරන්නේ? මහා සංගරත්නය නෙමෙයි. සංගය වහන්සේලා කීප දෙනෙක් කරන චෝදනාවක් තියෙනවා. ආණ්ඩුවේම කණ්ඩායමක් පළාත් සභා මැතිවරණ එපා කියනවා. ආණ්ඩුවේම කණ්ඩායමක් පළාත් සභා මැතිවරණ ඕන කියනවා. මේ ඔබතුමාලගේ සැලසුම් සහගත වැඩපිළිවෙල. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය. ඒක තමයි අපි සංවාදයක් කියන්නේ. සංවාදයක් තුළින් අපි සාකච්ඡා කරලා හොඳම තීන්දුව ගන්නවා. ඉතින් ඒකට ඔබතුමාලා දෙන අර්ථකථන අපිට අදාළ වෙන්නේ නැහැ. අපි දෙන අර්ථකථනයේද ඔබතුමාලට නිවැරදි තීරණයක් ගන්න හැකියාවක් නැති නිසා ඔබතුමාලා දාගන්න වචනයද පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. නැහැ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය තමයි සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳගන්නේ. එහෙම නෙමෙයි කියලා ඔබතුමා කියනවා. ඔබතුමා විශ්වාස කරනවාද පළාත් සභා මැතිවරණයේ තිබ්බොත් 69 ලක්ෂය ආයි ඡන්දෙ දෙයි කියලා? ඊට ටිකක් වැඩි වෙන්න පුළුවන්. සමහර නම් කියන්නේ අඩු වෙයි කියලා. ඒ සමහරක්ට අපිට උත්තර දෙන්න පුළුවන් මැතිවරණයක් තිබ්බහම. හතරවන යුක්‍රේන සංචාරක කණ්ඩායමද අද දිවයිනට පැමිණියා. ඒ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපලෙන්. මෙරට සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමේ නියම ව්‍යාපෘතියේ කොටසක් ලෙසයි යුක්‍රේන සංචාරකීන් මෙරටට පැමිණෙන්නේ. අද දිනේදී යුක්‍රේන සංචාරකීන් 97 දෙනෙකු දිවයිනට පැමිණියා. ඔවුන් හෝටල් පරිශ්‍ර වෙත සෞඛ්‍ය ආරක්ෂිතව රැගෙන යාම සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පළමු කණ්ඩායම ලෙස පසුගිය 28 වනදා මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකීන් 185 දෙනාගෙන් 21 දෙනෙකු නැවත සිය රට බලා අද පස්වරුවේ පිටත්ව ගියා. ඒ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන්. ගයා කහ කුඩු කරන්නේ පිටි විදියට. හැබැයි තිරිඟු පිටියස්සේ හංගලාගෙන කහ කුඩු හොයාගන්න එක නම් ටිකක් අමාරු වැඩක්. ඔව් අරුණ. එහෙම හංගලා ගෙනාපු කහ කුඩු තොගයක් රේගු දැලට අහුනේ තවත් ජාවාරමක සුලමුල හෙලි කරමින්.
තිරිඟු පිටි ලෙස හඟවා මෙරට රැගෙන කහකුඩු කිලෝග්‍රෑම් 7500ක් රිග් වත්තඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බහලුමක තිබූ මෙම කහකුඩු තොගේ සුවගනු ලැබුවේ රිග් අවදානම් කළමනාකරන ඒකකයයි. තිරිඟු පිටි කිලෝග්‍රෑම් 11850ක්ද බහලුමෙහි තිබූ බව රිග් නිලධාරීන් සඳහන් කළා. රුපියල් 1 කෝටි 50 ලක්ෂයක් පමණ වටිනා මෙම කහකුඩු තොගේ මෙරටට ආනයනය කර ඇත්තේ මෝදර ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකු බව පරීක්ෂණවලදී හෙළිබුණා. බ්‍රිග් අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ මෙහෙවීම මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. තිරිඟු පිටි කිලෝ 19350ක් ලෙස තමයි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ පත්‍රයක් ඉදිරිපත් කරලා තිබුණේ. භාණ්ඩ පරීක්ෂා කිරීමේදී නිලධාරීන්ට පෙනී ගියා මෙහි කිලෝ 19350 තිරිඟු පිටි වෙනුවට තවත් ද්‍රව්‍යයක් අඩංගු බව. කහ කුඩු කිලෝ 7500ක් ටොන් 7000ක් පමණ. කහවල සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි 1000ක් පමණ. පසුගිය කාල පරාසය පුරාම ශ්‍රී ලංකා රේගුව විසින් ටොන් 1150ක් පමණ කහ අත්අඩංගුවට ගත්තා. මෙය සමුද්‍ර ආශ්‍රිත කෙරුණු නීති විරෝධී ජාවාරම් වලින් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවටගත් කිලෝ මෙට්‍රික් ටොන් 50ක් ඇතුළුව ටොන් 1150ක් අත්අඩංගුවට ගත්තා. මෙහි වටිනාකම මිලියන 850ක් පමණ රුපියල්. මත් උවදුරට තිත තියෙන මෙහිුමේ තවත් අධිරක් ක්‍රියාවට නංවමින් රුපියල් කෝටි 130කට අධික වටිනාකමකින් යොත් අයිස් හා හසිස් තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. මීගමුවට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 122ක් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 88ක් මෙසේ අත්අඩංගුවට ගැනුණේ සැකකරුවන් සිව් දිනකුද සමගයි. මහුදින යාත්‍රාවක මෙම මත්ද්‍රව්‍ය තොගේ ප්‍රවාහනය කරමින් තිබූ බව නාවික හමුදාව සඳහන් කළා. සියලු බුද්ධි අංශ මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යංශය සමග එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවටගත් සැකකරුවන් හලාවත තොඩුවා ප්‍රදේශයේ පදිංචි කරුවන් මෙහෙයුමට ගුවන් හමුදාවේ සහාය ලැබුණු බව නාවික හමුදාව පවසනවා. මේ අතර ත්‍රවචාවාරම මෙහෙවා ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජිත් නැමැත්තා බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාලය මෙහි වූ විදේශගත පුද්ගලයින් එවැගේම ශ්‍රී ලාංකීය පුද්ගලයින් ගැන විමර්ශන කරගෙන යනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනීමට මෙහෙවපු එක් පුද්ගලයෙක් අපි අඳුනාගෙන සිටිනවා. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඔහු කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර නැමැති කඳාන ප්‍රදේශයේ පදිංචි දැනට බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙක්. මේ බෝට්ටුවට මේ මත්ද්‍රව්‍ය තොගය ලැබුණේ අන්තර්ජාතික මුහුදේ යාත්‍රා කළ මැදපෙරදිග රටක සිට පැමිණි නැවකින් බවට යම් යම් තොරතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධෙනුත් අපි විමර්ශනයක් සිදු කරන ලබනවා. කෙසේ වෙතත් අපි දූපත් රාජ්‍යයක් නිසා මෙවැනි මත්ද්‍රව්‍ය රටට ඇතුළු වීමේ මුහුදු මාර්ග සියල්ල අවහිර කිරීමට අපිට හැකියාව ලැබී තියෙනවා. ඒ බුද්ධිජාලයත් නිරන්තරයෙන් ශක්තිමත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කටයුතු කිරීමට හැකියාව ලැබුණේ. නව තාක්ෂණික ලෝකයට අපේ රටේ ඉඩම් තොරතුරු යා කරමින් ඒකාබද්ධ දේපළ කළමනාකරණ ව්‍යාපෘති යටතේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඊලෑන්ඩ් මෘදුකාංගයට හඳුන්වා දීම අද සිදු කළා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යල් පැනගිය ක්‍රමවේද වෙනුවට නූතන තාක්ෂණය භාවිත කරමින් ඉඩම් ලියාපදිංචිය සම්බන්ධ ලේඛන හැසිරවීමට මෙම මෘදුකාංගය උපකාරී වනවා. නොතාරිස්වරුන් ලියා සහතික කළ ලේඛන මෘදුකාංගයෙන් බහර ගැනීම සිදුවනවා. ලේඛන ලියාපදිංචි කිරීම හා ආපසු නිකුත් කිරීමේ කටයුතුද මෙම ව්‍යාපෘති යටතේ සිදු කෙරෙනවා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ තාක්ෂණික සහාය ලබා ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනතාවගේ කාලය ඉතිරිවන ආකාරයට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමක් බවයි. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද මෙහිදී අදහස් ප්‍රකාශ කළා. දමේ කාර්යාලයකට යම් කෙනෙක් ආවොත් ඒ කාර්යාලයේදී ජනතාවට කිහිප වතාවක් එන්න වෙනවා. සමහර වෙලාවට සමහර අයට මෙතන කිව්වා නම වතාවක් එන්න වෙනවා කියලා මේ ඉඩමක ගනුදෙනු කරගන්න. ඉතින් මෙහෙම ගියොත් එයාලගේ කාලය ප්‍රශ්නයක්. තවත් කෙනෙකුට පීඩාවන්නේ ඇති වෙන විදියට කටයුතු කිරීම බලක් ගන්න පුළුවන් නම් ඒකත් අපි අතින් වෙන ලොකු සේවයක්. මින් ඉදිරියට ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ආරවුල් පැන නැගීමට ඇති අවස්ථාවන් අවම වෙයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමගම ලොව ප්‍රමුඛ පෙළේ රටවල් අතරට පත්වීමට අප රටට අවස්ථාව ලැබෙනවා. එය විදේශිකයන් මෙරට ආයෝජනය කිරීම සඳහා ඇති අවස්ථාවන් වැඩි කිරීමට හේතු වන බව අවධාරණයෙන් පෙන්වා දෙනවා. මේ අතර රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් නව කාර්යාලය දෙපානම පොල්වත්ත ප්‍රදේශයේදී අද විවෘත කෙරුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
මධ්‍යම පාන්තික අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන තවත් වැඩසටහනක් අද ආරම්භ වුණා. නිවාස ඒකක 5000ක් ඉදිකරන මෙම ව්‍යාපෘතිය වසරක කාලයකදී අවසන් කරන්නටයි රජය අපේක්ෂා කරන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සතුටු පවුලක් යන තේමාවෙන් අදියර 9ක් යටතේ මෙම නිවාස ඉදිකිරීම සිදුවනවා. කොළඹ මහනුවර ආදී ප්‍රදේශවල ඉදිකිරෙන මෙම නිවාස ව්‍යාපෘතිවල ආරම්භය ඔරුකොඩවත්ත ප්‍රදේශයෙන් අද සිදු කරුණේ රාජ්‍ය මාත්‍ය නාලක ගුඩේවා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔරුකොඩවත්ත නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 432කින් සමන්විතයි. මේ පළමු අදිරටේ නිවාස 3000ක් ඉදිකරන අතර කොළඹ දිස්ත්‍රික්කයේ උරුකුඩවත්ත බ්ලූ මැන්ඩල් මාළඹේ මාකුමර හා මොඩලස්කම යන ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ඉදිකරනු ඇති. පෑලියකුඩු මින්ම මහනුවර දිස්ත්‍රික්කයේ ගැටපේ ප්‍රදේශයේද නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. දැරිය හැකි මිලකට මධ්‍යම පාන්තිකින්ට මෙම නිවාස ලබා ගැනීමට පහසුකම් පවතින අතර ව්‍යාපෘතිය සඳහා වැය කිරීම මුදල රුපියල් බිලියන 9ක්. कैबिनेट अप्रूवल लेकर हम बोलने पंद्रह कट ये पंद्रह हैं तुंदा हाँ मैं अधे इंदला मैं सत्य अतुल दोलों से इंदा दाखवा आपी मूल गलत ये ला पटांग करना ये आयत जनादिपुत माँ इन्हीं क्रीम में शेष त्रय इन्हें सील देना कहने वाला उपदेश दूना उपर आवश्य सील में पास उगान देना मंग मैं केवल पंद्रह मट अवरुद्ध की निमकल्ला दें दो नहीं किए मंगिता ने एक एसीएल देना हम पीलीगत्ता गोटा में राजपक्ष मैंने तुम्हें नागरिक संवर्धन अमात्यांश लेकर मरे आई वर्षीय सिटी दी ये तुम्हें पटांगता में अड्डू आधे अमलाब इंट निवास इधिकरी में व्यापूर्ति कमाहा विशाल व्यापूर्ति है मोदी तुम्हें गणन कर दिया हैटर दाहक मित्र पहल बात तो आसिंग इन्नो अभी कोलब नागर सीमा वतुल ये ऐट निवास साधी में बैठे पिला पटांगता इस तरह थोड़े सारा स्पर्ध बोले मैं बैठे पिला होंदरे करेगा नहीं दी ये तमाय आंडू पेरोल में मैं केवल हैटर दाह व्यापूर्ति इतनी यहाँ अंगलक बंद गिर අපිට තියෙන අකමැත්තකින් වගකීම මේ වැඩපිළිවෙල ඉවර කරන්න. හැබැයි කොළඹ නගරය විතරක් නෙමෙයි බල්පල්වාසයේ ඉන්නේ. මේ කොළඹවට කොළඹ ඉහාට යනකොට මේ ගම්පහ ප්‍රදේශයේ, කල්තර ප්‍රදේශයේ විශාල දුප්පත් පැල්පත්වාසීන් පිරිසක් ඉන්නවා. අපි මේ කොළඹ අභියෝගයේ ජයගෙන ඒවට තත් ගහන්න ඕනේ. ඒස අපිට ගොඩක් වැඩ තියෙනවා කරන්න. දවසේ උණුසුම් පුවත් මුලින්ම ගෙන සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් දෙස් විදෙස් ප්‍රවෘත්ති රැසක් සමගින් හමුවෙමු රාත්‍රී 9:30ට.